ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විපක්ෂ කණ්ඩායම හැටියට අපි උත්සාහ කරේ අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා නැති ආණ්ඩුවක් හදන්න. ඒ නිසා ඒක අපේ විතරක් ඉල්ලීමක් නෙවෙයි, ඒක එක්සත් ජාතික පක්ෂයේ අද පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු 88 දෙනාගේ බහුතරයක් ඇවිල්ලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගෙන් ඉල්ලපිය. ඊට පස්සේ තමයි එතුමා අගමැතිවරයාට කිව්වා අයින් වෙන්න කියලා. වරක් දෙවරක් තුන්වරක් නෙවෙයි, අපි දන්න විදිහට 8 වරක් කිව්වා. ඊට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි අපේ කණ්ඩායම ඒකමතික තීරණයක් කරන් අපි ගිහිලා බොහොම කාරුණිකව අගමැතිවරයාට කිව්වා එතුමා අයින් වෙන්න කියලා. මොකද එතුමා අයින් වෙලා වෙන අගමැතිවරේ පැමිණීමක් රටේ කොටස් වලදපල සහ රටේ මේ ආයෝජකයන්ගේ විශ්වාසය වැඩි වෙමින් මේ රටේ ආර්ථිකයේ යම්කිසි තීරණාත්මක වෙනසක් වෙන්න ඒක කාරණයක් වෙනවා. එතුමා පළවෙනියෙන් අගමැති වෙන්නේ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ මරණය. අවුරුදු 17ක් එක්සත් ජාතික පක්ෂයේ තිබ්බ රජය එතුමා අගමැති වෙලා, එතුමා අගමැති වෙන්නේ 93 මං හිතන්නේ. ඔව්. ඔව්, 93 එතුමා අගමැති වෙලා අවුරුද්දකින් එක්සත් ජාතික පක්ෂය පරදින. අපි බලයේ 2001 මම ඔය මහාචාර්ය ජී.එල්. පීරිස් බන්දුල රාජිත අපි වගේ අය චන්ද්‍රිකා මැතිණියත් එක්ක අමනාප වෙලා එළියට ගියේ ප්‍රධාන කාරණේ ආර්ථික කාරණේ. ඒ කාරණේ තමයි මේ ආර්ථිකයේ පළවෙනි වතාවට 2000 පිනව. අපේ 1971 අපේ ආර්ථිකයේ 0.2ක වර්ධනයක් තිබ්බා. හැබැයි කිසිම ලෝක ජාත්‍යන්තර ජාතික මේ මොකක්වත් නැතුව ආර්ථිකයේ ඍණුනේ කලමනාකරණයේ තිබ්බ දුර්වලතාවය නිසාමයි. ණය අනුපාතේ දළ දේශීය නිෂ්පාදනයට සමගාමී ණය අනුපාතේ 99%. අපි 94 ගන්නකොට මේක තිබ්බේ 70%. 99%. එනිසා අපි එළියට බහැලා අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති කෙරේ. චන්ද්‍රිකා මැතිණිය නීති විරෝධී වුණත් රනිල්ගේ ඉල්ලීම මත ආරක්ෂක ඇමතිකමත් තිලක් මාරපන්ට දුන්නා. ඊට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා නෑ එහෙම කරන්න බෑ, ඒක ජනාධිපති ළඟ තියෙන්න ඕන කියලා ආපහු ඒක අරන් චන්ද්‍රිකා මැතිණියට දුන්නා.